පුංචි කාලේ ඉඳන්ම ගායිකාවක් වෙන්න සිහින දෙකක වැය. කුඩා කාලයේදී පවා Tamanගේ ගෙදර ඔ විවිධාකාරී උත්සවස්ථාවන්හිදී ගීත ගායනයට ඉතාමත් කැමැත්තක් දක්වලා තියෙනවා. ආසරේ හතර ශ්‍රේණී ඉඳන්ම බටහිර ගීත කණ්ඩායම නියෝජනය කළ ඇය. අධ්‍යාපනයේ හැදෑරුවේ බම්බලපිටිය ශුද්ධූ පවුලේ කන්‍යාරාමයේදී. ආසල් ජීවිතයෙන් පස්සේ හැකියාවකට ඇය යොමු වෙනවා. ඒ Tamanට ගැළපෙන්නේ නැහැ කියලා තමගේ ආසාව වූ සංගීතය ඇය තෝරා ගන්නවා. ඒ රැකියාවෙන් ඉවත් වී යොමු වෙන සංගීත ශාස්ත්‍රයටයි. එතනින් පටන් ගත් ආරම්භය මේට පෙර ඩ්‍රීම් ස්ටාර් තරගයේ සිටි රවි රොයස්ටර් නම් ගායකයාගෙන් විස්තර දැනගෙන මේ පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇය අයදුම් කරන්නේ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියටයි. ඒ එම තරගාවලිය ඉදිරියට යාමට සහ ලාංකීය නව ජාත්‍යන්තරයේ ඉදිරියේ තැබීම අධිෂ්ඨාන කර ගැනීමත් සමගයි. එදා රයිනි චාරුකා නම් ගායිකාවගේ ගීතයක් හරහා ඩ්‍රීම්ස්කා වේදිකාව ආරම්භන ඇය දැන් අවසන් තුන්දෙනා අතරට පැමිණ අවසන්නේ. ඇය පවසන විදිහට ඩ්‍රීම්ස්ටා කියන තරගාවලිය තරගයකටත් වඩා පාඨමාලාවක් වැනි දෙයක් සහ පෞරුෂ වර්ධනයට තවත් අගනා තෝතැන්නක් කියා ඇය පවසන්නේ. අවසන් වරට ඇගේ හීනේ ලෙස පවසන්නේ ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර නියෝජනය කිරීම සහ ලංකාව පුරා වචනකින් හරි තමාට උදව් කළ ශ්‍රී ලාංකික ජනතාවට ස්තුති කිරීමයි. ඇයට මේ කිරුණ ලැබුණත් නොලැබුණත් එයා ගමන් මඟ පිළිබඳ ආපසු හැරී බලනකොට දැනෙන සතුට ඇයට වචනෙන් විස්තර කරන්න බෑ කියලා ඒ පවසන්නේ. ඇය ෆැලෙන් ඇන්ඩ්‍රියාය.